තරණිකර මේ බෝවෙන් රෝගය පිළිබඳ කතන්දර. ඒ ඔබතුමා කාල තරණය කරලා තියෙනවා. ශ්‍රී නේරතුමා මොකද කියන්නේ? එතුමා සිරගත ඉන්නකොට එතුමාගේ කුටි සවි කරන් හිටිය පින්තූරයක්. ඒ අපේ සමාධි බුදු පිළිමේ පින්තූරය. මුළු ලෝකේම කාලය හරහා ගමන් කිරීම කියන නිර්මාණ ප්‍රවාහයේ ඉන්නේ ඔක හරහා නැතුව විද්‍යාවක් කරහම නෙවෙයි. ඒක තමයි ඉන්න බලන්න. ඒක නම් කියන්න බෑ දනුෂ් කොහොමද ආවේ කියලා. ඒක තමයි කියන්න බැරිද? ඒක මම කියන්න කිව්වොත් මම බොරුවක් කළා වෙනවා. මේ දෙන්නකව මගේ අත මොන්නක් නෑ. කවන්නද ඇල්ලුවට ගමන් කවන්න නෑ කියලා. ඇල්ලුව ඇල්ලිලා කවප නිකන්. අතෝසේ මම නියම මම කල දන්නවා කියලා. ඔන්න ඕක තමයි මේ මේ රිසර්ච් එක හොයන්න. පස්සේ ශීක්‍රම රංජුරෝ ගැන හෙවි පැත්තක තියලා මේක හොයන්න පටන් ගන්නවා. ඒ ප්‍රතිපලයේ තමයි දඩුබස්නාමානේ. මේ රිසර්ච් එක තුළ අපි බුදුදහමත් එක්ක ගත්තොත් එන්න මේ ආධ්‍යාත්මය එහෙම නැත්නම් මේ ප්‍රඥාවට මූලිකත්වයේ දුන්න බුදුදහමත් එක්ක සම්බන්ධ වෙච්ච කරුණු කාරණා ඔබතුමාට මුණ ගැහුවා. මොනවා හොදයක් නෙමෙයි. තිබෙන මහමුදියේක තමයි. ඔන්න මට අහුවෙනවා මේ මරුවල්ලේ සුදලිය නමින් ස්කූල් දෙකක්. මේක මේ රූපක යොදා ගැනීම බුදුන් වහන්සේ පව කළා. දඬුබස්නාමානෙ හෝ මෙලින් නිර්මාණවල කිසිවක් තියෙන හිතලුවක් නෙවෙයි. කාලය කියලා කියන්නේ සංකල්පයක්. අංගම්පොර කියන වචනයක් දැන හිටේ නැහැ කවුරක්වත්. මහපිබුරුම්වාදයටත් කලින් තිබුණා. ඊට කලින් මොකක් තිබුණා? ඒ පිළිසඳ ගැනීම ආවහම ඔය මගේ චිප් එක දාලා මන් තියාගෙන ඉන්නවා එක අහුවෙලා. ආදරයක් දෙකක් පළවෙන එකක් නෙමෙයි මේක පොර දාන්න ඕන එකක්. එකම එයට කරුණාව මුදිතාව ප්‍රඥාව මුසු කරන්න. එහෙම නැතුව ආදරේ පවත්ව යන්න බැ. අයිබෝන් ධනුෂ් ලොක්ස් බලන හැමෝටම මම අයිබෝන් කියලා ඔබතුමාව පිළිගන්නවා. මම හිතන්නේ අපි ධනුෂ් ලොක්ස් අපේ නාලිකාව තුළින් රාවණ ඉතිහාසය, අංගම්පොර, එතකම මේ කාලතරණය, මේ අදෘශ්‍යමාන ලෝකය පිළිබඳව නොයෙක් මාතෘකා ගණනාවක් යටතේ නොයෙක් සාකච්ඡාවල් ගණනාවක් කරගෙන ආවා. හැබැයි මේ සියලු සාකච්ඡාවල මූලාරම්භය ඇත්තරම මම පෞද්ගලිකව කිව්වොත් මම ඉස්කෝලේ යන කාලේ හෝ වේවා මම පුංචි කාලේ කාලතරණය කියන දෙයක් තියෙනවා කියලා දැනගත්තේ රූපවාහිනියෙන් ඔබතුමා හින්ද. මට එහෙම තමයි ඔබතුමාව අඳුන්වලා දෙන්න වෙන්නේ. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා මං හිතන්නේ දන්න කෙනෙක් නෑ මේ ලංකාවේ. මට අමුතුවෙන් අඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. මං ආවේ එතුමත් එක්ක විශේෂ සාකච්ඡාවක් කරන්න. මේ හැම තැනකටම ගිහිල්ලා මේ හැම තැනකම මූලාරම්භයේ, ඒ කියන්නේ මේ මේ රටට මේ දේවල් දීලා මේ රට ඇවිස්සුව පුද්ගලයාගවර තමයි මම මේ ඇවිල්ලා ඉන්නේ. එතකොට දඬුබස්නාමානෙ නොබලපු කෙනෙක් නැතුව ඇති මේ රටේ. ඉතින් මේ සියලු දේවල් කොහෙන්ද මෙතනට ආවේ? මේ සියලු නිර්මාණ කොහොමද කෙරෙන්නේ? එමනම් මීට අවුරුදු ගානකට කලින් මේ නිර්මාණවල මූලාරම්භය කොහෙන්ද හැදුනේ? අපි කතාව ආරම්භ කරමු. ජයන්ත මහත්තයා, මම මුලින් මෙහෙම අහනවා, මේ දවස්වල මොකද වෙන්නේ? මේ දවස්වල අලුත් නිර්මාණ සිද්ධ වෙනවද නැත්නම් මේ දවස්වල මොන වගේ දේවල් ටිකක්ද? මේ දවස්වල මම අලුතෙන්ම නිර්මාණය කරපු බිදුන විශ්වයේ එක්කෙන චිත්‍රපටයේ තිරගත කිරීම සඳහා ඕන කරන සූදානමෙන් ඉන්නවා. ඉතින් ඒක හරිය අමුතු නමක් විදුලි විශ්ව. ඔව්, විදුලි විශ්වයේ. ඒක ටිකක් වෙනස් කතාවක්. මේ අපේ සිනමාවේ මෙතෙක්කල් භාවිතා නොකරපු ප්‍රස්තුතයක් වෙනස්ම නිර්මාණයක් විදිහට මට කියන්න පුළුවන්. ඉතින් ඒක මේ මේ අත වශයෙන්ම ගිය වසරේ පෙන්වන්න හිතන් හිටියේ නම් මේ මේ කොරෝනා තත්ත්වය යටතේ අපිට ඒක ප්‍රදර්ශනය කරන්න බැරුව ගියා. අලුතරමේ මේ මේ වසරේ ජූනි මාසෙවත් ප්‍රදර්ශනය කිරීමේ බලාපොරොත්තු අපිට තියෙනවා. ඉතින් ඒ සඳහා තමයි මේ කාලේ සූදානම් වෙමින් ඉන්නේ. දැන් මේ හැම දෙයකටම මේ නම් කොහෙන් දෙන්න ඔබතුමාට? දැන් දඩුමස්නාමානිය කියන නම. එතකොට එතනින් එහාට ආව මම හිතන්නේ වෙදහාමනේ පළවෙනි රූපවාහිනියේ මේ වෘත්තාන්තය වෙන්න ඕනේ. ඊට පස්සේ එතනින් එහාට තව ගණනාවක් කොහොම මේ නම් කොහෙන් දෙන්න? මේ නම් කොහොමද ඔබතුමා ගලපගන්නේ? එක දෙයක් මට කියන්න පුළුවන් පැහැදිලිවම. දැන් මම නිර්මාණයකට නමක් යොදන්නේ එය රචනා කිරීමෙන් පසුයි. ඒ මගේ සිරිතක් තියෙනවා ධනුෂ්. එක මේ මේ ඇත්ත වශයෙන්ම මේ දැන් ප්‍රචාරය සඳහා සුදුසුද ඒවයි මේ ගණපීටලා තියෙනවද ඔය ආදී වශයෙන් කාරණා ඉඳලා හිටලා කවුරුහරිගේ ලොකු උමනාකට බැලුත් මිසක් මම එහෙම හිතන්නේ නැහැ. මට අවශ්‍ය වෙන්නේ හැම විටම මම යම් නිර්මාණයක් ලිව්වට පස්සේ. මොකද මම නිර්මාණය කරව හැම එකම රචකයා මමනේ. එතකොට ඒ රචකයා වශයෙන් මේ මගේ රචනයේ තිබෙන සමුදයාර්ථය ප්‍රකාශයට පත් කළ හැකි. ඉතින් අමාරු වැඩක් ඒක. මුළු කෘතියකම අදහස එක වචන කීපයකට ගන්න එක අමාරු වැඩක්. ඒක ගන්නත් පුළුවන් රචකයාට විතරයි. විතරයි ඇත්ත වශයෙන්ම ගත යුතුයි මේ කොයිලාට ගන්න ඕනේ. ඉතින් අන්න ඒකෙදි තමයි මම ඔය සමත්කම හෝ අසමත්කම දක්වන්නේ.
ඉතින් මම මේ අපිට දැන් හැමතිස්සම එක අර ඔබ කිව්ව වගේ එක ටිකක් හැම විටම හරියෙලා තියෙනවා. ඒ වැරදුනේ නැහැ තවසේ. ඒක අර එක්තරා විදියක මේ අසාමාන්‍යයිනේ. ඒ කියන්නේ සාමාන්‍ය තියෙන රැල්ලට යන නම් නෙවෙයිනේ. ඒක හරි වෙනස්. ඉතින් මම ඒ හින්දම පොඩ්ඩක් මේ කතාව ආරම්භ කරන්න මෙතන හැමෝගම දන්න ජනප්‍රියම වුණ මේ දඳුබස්නාමානය. මේ නම කොහොමද හැදුනේ? මොකද්ද මේ නමේ තේරුම? ඔව් එකක් දැන් අර කෘතිය ගත්තාම ඔබට තේරෙනවා ඇති. කොටස් 17කින් යුත් ටෙලිවෘතාන්තයක් වශයෙන් තමයි අපි ඒක නිර්මාණය කළේ. දැන් ඒක රචනා කළේ ඉවර වෙනකොට මට නම් කීපයක් ආවලුට. හැබැයි දැන් මට මේක සමුදයාර්ථය ගත්තාම සාරය ගත්තාම එන අදහස තමයි මේ දැන් මේ බලය කියන කාරණාව. දැන් බලය යම් කිසි බලය කියන එකෙත් සීමාවක් තියෙනවා. ඒ කිසිම බලයක් නැහැ මේ 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 සර්වකාලීන පවතින. බලයත් උපදිනවා ඇති වෙනවා නැති වෙනවා. හැබැයි දැන් බලය යම් කිතරකින් නැති වුණාම නැවත පටන් ගන්න නම් එතන ආයෙ තව බලයක් උපද්දවන්න ඕන. ඉතින් ඒකට හොඳම නම විදිහට මට දැනෙන්නේ ඔය දඬුබස්නාමානය කියන එක පැරණි මිනුම් ක්‍රමයක්. ඒ කියන්නේ දුන්නෙන් මුදාහැරණු ඊතලය මේ දුන්නෙන් මුදාහැරණ අර අදිනවා කියන මේ මේ බලයනේ දුන්න ඇදලා අතෑරපුවාම අර ඊතලය ගිහිල්ලා වැටෙන දුර. අනිවාර්යෙන් වැටෙන තැනක ඉතාලි. එතනින් එහාට ඉතාලි යන්න නම් එතනට ගිහලා තව එකක් තියන්න ඕනේ. නැත්නම් යන්නේ නැහැ. ඉතින් ඔය අදහස් තමයි මට මේ ආවේ. ඒක හොඳටම මේ පැරණි මිනුම් ක්‍රමය ඇතුලේ ඒක තිබුණා. දඬුබස්නාමානය කියන එකද. ඒ පැරණි මිනුමත් තිබිලා තිනවා මේ එකක් තමයි ඔය ඉතාලියෙන් දැන් පැරණි ඉඩම් මනබුද්ද රජතුමාට කියන අර අහවල් ප්‍රදේශය ඔබට දෙනවා කියලා කිව්වහම ඒ මිනුම් කරුවා කරන්නේ ඔහු දුනුආයෙක්. එහෙමතක දුනුආයෙක් අරන් ගිහිල්ලා තාම ඈතට විඳින්න පුළුවන් දුනුආයෙක් අරන් ගිහිල්ලා ඌට විඳින්න කියන විද්දාම ඉතින් කියනවා මේ අන්න අර ඉතල වැටිච්ච තැන ඉතල මෙතිල්ල තුන නැගම උඹට තව එකක් තිබුණා දණ්ඩ. දැන් ඔය දණ්ඩ කියලා කියනවා ඔය ඊග මේ ඊතලයටත් ඊතලේ නෙවෙයි ඊතලේ සහිත මේ ඊ දණ්ඩ කියලා කියනවා. ඉතින් දඬුබස්නාමානය කියන ඉතල ඒ අදහස් එනවා. තව අදහසක් තියෙනවා මේ ඔය වැඩේම කරලා තියෙනවා මේ ලී කැබැල්ල කරන් ශක්තිමත් පුරුෂයෙක් ඒ ලී කැබැල්ල ඇකිතාක් ඈතට විසික් කරනවා. ඒ වැටිච්ච තැන සහ මෙතන සිට ඒ වැටිච්ච තැන දක්වා දුර ප්‍රමාණය තමයි අර දෙන්නේ. ඒ නමට මං හිතන්නේ හරි අර්ථේ වැටලා තියෙනවා. ඒක අර කියන විදිහටම ඊතලයක් වෙලා තියෙනවා ඒ විෂයට. අනික ප්‍රශ්නයක් ආවා දැන් ඒ කාලේ තේරෙන්නේ නැහැ කියලා මේ. මේක මගේ මිත්‍රයෝද අපේ නිෂ්පාදන ආයතනයේ මේ සියල්ලකෝ අපි පොඩ්ඩක් යන්ත මේ නම කියවන්න අමාරුයි මම හරි තදයි තැන්වල මම ගුව නෑ නෑ මේක නම මේක තමයි කියලා. වෙනස් කරන්නේ වෙනස් කරව නෑ. හැබැයි මුල් කාලේ සමහර වෙලාවට කියවන්න බැරුව ගියා. නමුත් පුදුමකට වගේ පස්සේ හැමෝම කියන්න පටන් ගත්තා. අදටත් අපිට රස විඳින්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. දැන් ඊළඟ කතාව අර ඔබතුමාම කිය ඔබතුමාගේ සියලු නිර්මාණවල රචකයත් ඔබතුමා කියලා. ඒතර මේ වගේ කතාවක් රචනා කරන්න නම් ඔබතුමාගේ එතනින් පිටිපස්සේ ඒ කියන්නේ එළියට ආවේ නැති කතාව එහෙම නැත්නම් පරීක්ෂණයේ මේ ගවේෂණය මොනතරම් ඈතකට ඇදලා යනවද අපේ වචන වලින් ඇහුවොත් ඒ පරීක්ෂණයට ඔබතුමා මොනතරම් කට්ටක් කෑවද? ඔව් මම හැමතිස්සෙම කියන එකක් තමයි දැන් මගේ විශ්ය ගත්තොත් දැන් මේක මේක එක්තරා ආකාරයක නවකතාකරුවටත් පොදි කියලා මම හිතන්නේ. තිර රචකෙක් අද තිර රචනාවක් ලියනවා කියන්නේම එක්තරා රිසර්ච් එකක් තමයි. ඒ කියන්නේ හොඳ තිර රචනයක් ලියන්න බෑ රිසර්ච් එකක් නැතුව. එතකොට මම දඬුබස්නාමානයට කලින් මම රචනා කරපු වෙස් මොහුණ වේදා හමිනේ ඒවා පවා අත් වශයෙන්ම කිසියම් ආකාරයක පරිශන ගවේෂණ. එහෙම නොතිය මට ලියන්න බෑ මේ මම ලියන්නේ නැහැ අත් වශයෙන්ම. මොකද මම දන්නවා මම හැමගේ මගේ සිතවිල්ලක් තියෙන දනෝෂ් මේ මට වඩා මේ බලන කෙනා දන්නවා කියලා. ඒ මම බොරුට කෙනෙක් නෙමෙයි. මම හැමදෙස්සෙම හිතනවා මේ මම මේ ලියන දේවල් මම ලියන්නේ නොදන්න සමාජයකට නෙමෙයි. මේක මට වඩා දන්න අයට මම මේ ලියන්නේ. එතනත් පොඩි තියෙන තරගයක්. ඔව් තියෙනවා. අභියෝගිකුත් තියෙනවා. ඒතර මම ලියන්න ඕනේ එහෙමනම් ඔහු නොදන්න කාරණා හොයා ගන්න ඕනේ මම තවත්. ඔහු දන්න සම්ප්‍රදාය කාරණාවට ඔබෙන් දේවල් හොයා ගන්නත් ඕන. ඒ වගේම ඒ තව වැදගත් එක තමයි මම ලියන්නේ මා තුළ ඇතිවන යම් කම්පනයක් නිසා. ඒ කම්පනය මම බොහොම කුරුළු පැටියෙක් වගේ ආරක්ෂා කරගෙන ඒක ඉතා පරිස්සමින් ඕව මුදාහරින්නේ මම ගන්න උත්සාහයක් තමයි මගේ රචනා කියලා කියන්නේ. එතකොට ඒ සඳහා මම හරිම මහන්සි වෙනවා. හරිම සොරකිනවා ඒ මගේ ප්‍රස්තුතේ. ඒකට මං ජීවය දෙනවා. මට හැකි ඒකට මම ඒක මං මට දෙන්න පුළුවන් හොඳම ආහාර වලින් මම පෝෂණය කරනවා.
මට දෙන්න පුළුවන් රුධිරයේද කිරිද ඒ ඔක්කොම දේ මගේ කුරුළු පැටියට දෙනවා. දීලා ඔහු තාම පියාඹන්න පුළුවන් ශක්තිමත් අවස්ථාවට ආවට පස්සේ විතරයි මං එළියට දාන්නේ. උදාහරණෙ. ඒක නැත්තම් උදාහරින්නේ නැහැ මං. ඒක මාතරම තියාගෙන ඉන්නවා කවදා හරි උදාහරින්න පුළුවන් වෙනකන්. කොහොම අදහස් තමයි මේ නිර්මාණකරණයේ නිර්මාණ රචනයේ පිළිබඳව මගේ අදහස්. අනික් පැත්තෙන් මම කොහොමත් සංවේදී මා සමග ජීවත් වෙන අනෙක් මනුස්සයාට. දැන් මම දැන දනුෂුත් එහෙමයි අපි කවුරුත් එහෙම තමයි. හැබැයි අපි සංවේදී වීම විතරක්ම හරියන්නේ නැහැ නිර්මාණයක් කරන්න. ඒ සංවේදී වීම හරහා යම් දෙයක් කනින්න ඕනේ මම. මම සාරා හොයලා බලන්න ඕනේ යම් දෙයක් මා මා එක්ක ජීවත් වෙන අනිත් මිනිහාට මම දෙන්න ඕනේ දේ නිකන් ඔහෙ දීලා හරියන්නේ නැහැ. ඒ සඳහා තමයි මට ආපහු හැරලා බලනකොට මොකද්ද මම කරන්න ඕනේ කියලා සමහර වෙලාවට මම ඉතිහාසය පැත්තට හැරෙන්නේ. එහෙම නැත්තම් මේ ඉතිහාසයේ ඔබෙන් පවතින අනාගතය පැත්තට හැරෙන්නේ. ඒ නිසා මම එක්කෝ ඉන්නේ ඉතිහාසයේ එක්කෝ ඉන්නේ අනාගතයේ තමයි. හැබැයි මේ සියල්ල මම වර්තමානයේත් එක්ක මනාව ගලපමින් මේ වැඩේ කිරීම තමයි මගේ පරමාර්ථය. දැන් ඊටදී මට ආව ප්‍රශ්නයක්. ඔබතුමා පෞද්ගලිකව කාලකරණය කියන එක විශ්වාස කරනවද? අර කිව්වේ ඉඳා ඔබතුමාත් ඉන්නේ අනාගතේ අතීතේ වර්තමානයේ. ඔව්. සංකල්පීය වශයෙන් මම ඒක විශ්වාස කරනවා. දැන් කලක් මම ඔබ අහන්නේ ඔබ මේ ප්‍රශ්නේ අහන්නේ විද්‍යාඥයෙක්ගෙන් නොවන නිසා මට උත්තර දෙන්න ලේසි. දැන් මේ පස්සේ විද්‍යාඥයෙන් ඇහුවා නම් ඔහු සාල අමාරුව වැටෙනවා. මම විද්‍යාඥයෙක් නොවන නිසා මට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක මම අර සංකල්පීය කියන වචනයක් දැම්මේ. මොකද මේ අපි බොහෝ වෙලාවට අපි ඉන්නේ අර මා කලින් කිව්වාගේ අපි හැමතිස්සෙම ඉන්නේ අතීතේ නැත්නම් අනාගතේ තමයි. ඒක පුරුදු අපිට. ඒක පුරුදු ජීවියෙක්. මනුෂ්‍යයා වශයෙන් දැන් ධර්මයේ මිනිහාට දෙන අභියෝගය තමයි ඔය දෙකේ ඉන්න එපා වර්තමානයේට මං කියන එක. ඒ වර්තමානයේට ඉන්න ගන්න උත්සාහය අති ශ්‍රේෂ්ඨයි. අපි වර්තමානයේ ජීවත් වෙන්න ගන්න උත්සාහය හරි ශ්‍රේෂ්ඨයි. හැබැයි කලාකරුවන් වශයෙන් සමහර ලාවට ඌමනාවෙන්ම ඒ වර්තමානයේ ඔය කාරණාව ස්ථාපිත කිරීම සඳහාම යන්න වෙන අතීතයට සහ අනාගතයට. එතනදී මම අර කිය සංකල්පය වශයෙන් මගේ උත්තරයක් තියෙනවා. ඌ මං විශ්වාස කරනවා කියලා කිව්වේ ඒකයි. මොකද මේ මම ගන්නේ මෙහෙමයි. දැන් අපි ගමු විශ්වය කියන එක. දැන් විශ්වය කියන එකට කතාවක් බල කියන්නේ නෝ. විශ්වය කියන්නේ මොකද්ද කියලා. අපි සාමාන්‍යයෙන් අපේ විශ්වාසයේ විශ්වයේ කවදාවත් ආරම්භ වෙලා ඉවරයකුත් නෙමෙයි. අවසන් වෙලා ඉවරයකුත් නෙවෙයි. දැන් විද්‍යාව තියෙන අවසාන වශයෙන් ඇවිල්ලා තියෙනවා බිග් බෑන් කියලා. මහපිපුරුම්වාදී. ඉතින් මහපිපුරුම්වාදයටත් කලින් තිබුණා. ඊට කලින් මොකක් තිබුණේ? ඔබ හැන්ඩ් ගියොත් කෙලවරක් නැහැ. දාර්ශනික වශයෙන් ගත්තොත් අපිට නොඑක් පස්සේ එනවානේ. හේතුවක් රහිත ආරම්භක හේතුව ඒක දැන් ක්‍රිස්තියානි ධර්මයේ පැත්තෙන් තියෙන එහෙම එකක් විතර. අපි කියන්නේ එහෙම නැහැ ඒක. හේතුවක් රහිත හේතුව. ඒක හේතුවක් නැහැ කොහෙන්ද? හේතු බල දහමට අනුව. ඔව්. හේතු බල දහමට අනුව කියන්නේත් ඒක හේතුවක් රහිත හේතු. කියන්නේ ඒක ඔච්චර හෙව්වත් හම්බෙන්නේ නැහැනේ මේකේ මුලක්. හොයලා වැඩක් නැහැ කියලා. වැඩක් නැහැ. බුදුනාසි දේශනා කළාම තියෙනවා ඒක. වැඩක් නැහැ. වැඩක් නැහැ කියන්නේ දැන්. ඔය සමහරව ඔක්කොත් වරදලා තේරුම් ගන්නවා මේ. බුදුනාසි මේක හොයන්න එපා කිව්වා කියලා. එහෙම එපා කියලා කිව්වා නෙමෙයි. ඒ කියන්නේ දනෝෂ් දැන් මෙතන අල්පෙනිත්තක් කියුවොත් ඔබට හම්බේ අල්පෙනිත්තක්. ඒ පොසිබිලිටි එකක් තියෙනවා. විභවතාවක් තියෙනවා මේ. ඔයා හෙව්වොත් අල්පෙනිත්තක් මෙතන හම්බෙන්නේ. හැබැයි ඔයා මෙතන අලියෙක් කියුවොත් හම්බෙන්නේ නැහැ. දැන් නැති දෙයක් නේද? මෙතන අලියෙක් කියුවොත් හම්බෙන්නේ. ඔයා තව 7 වසර ගානක් මෙතන අලියෙක් කියුවොත් හම්බෙන්නේ නැහැ. ඒ වගේ. ඉතින් අර මම එන්න නැත අර කතාවට. එතකොට මේ විශ්වයේ එතකොට මේ කාලය කියලා කියන්නේ එහෙම නිශ්චිත එකක් නෙවෙයි. කියන්නේ මේ කියන්නේ කාලය නමින් මෙහෙම ගලා යන ප්‍රවාහයක් නැහැ. කාලය වශයෙන් ගවාලන වතුර දිය දහරක් වගේ ගලා යන ප්‍රවාහයක් නැහැ. කාලය කියලා කියන්නේ සංකල්පයක්. කාලය කියන්නේ කාලයේ අවකාශය දෙකම එකයි. දැන් උබයි මායි අතර මේ තියෙන අවකාශය. මේ අවකාශය නැහැ උබයි මායි මෙතන නැත්තම්. ඒ වගේම අර කාලයත් අවකාශයක් තියෙන්නේ
මම හිටියොත් මම හිටියොත්ද මට මේ ඉතින් එහෙම අපි හිතමු මේ ඔය කිසිම මැටර් එකක් නැතුව ඔය මොකක්ද තිබුණේ මොකක්ද තිබුණේ මොකක්ද තිබුණේ නැහැ ඉතින් මොකක්ද තිබුණේ නැහැ කියලා කියන්නේ කොහොමද අපි ඒක දැනගන්නත් ඉඳලා දින්නේ මේ ඉඳලා දින්නේ ඒක හරි හරිම මේ එක්තරාකාරයක අපිට කියන මේ පැරඩොක්ස් එකක් කියලා ඒක එතකොට එහෙම ගත්තාම නිර්මාණකරුවා තමන් කැමති තැනකින් පහල වෙන උට අදින් එන්න පුළුවන් අතීතෙ එන්න පුළුවන් අනාගතෙ එන්න පුළුවන් මොකද ඔහු සලකන යම් ආකාරයක ප්‍රවාහයක් වගේ ඒ සැබෑ යථාර්ථයේ තුර ප්‍රවාහයක් නෙවෙයි නිර්මාණකරුවා සලකන අය ප්‍රවාහයක් කියලා ඒක මේ කාරණාව තවට කියන්න බෑනේ අන්න ඒක තමයි අර සංකල්පීය යථාර්ථයක් කියලා මම සංකල්පීය මේ මේ වශයෙන් මට ඕක කියන්න පුළුවන් කියලා මම කියන්නේ ඒ ඔය ඕක මත පදනම් වෙලා තමයි මම පමණක් නෙවෙයි මුළු ලෝකයේම කාලය හරහා ගමන් කිරීම කියන නිර්මාණ ප්‍රවාහයේ ඉන්නේ ඕක හරහා නැතුව විද්‍යාවක් හරහා නෙවෙයි ටයිම් ට්‍රැවල් කියන concept එක එන්නේම දැන් අපි ඉස්සෙල්ලාම දන්නා ටයිම් මැෂින් කියන එක එජී වෙල්ස් තමයි ඉස්සෙල්ලාම මේ මේ පිළිබඳව සාකච්ඡාවක් මේ ප්‍රස්තුතියක් ගේන්නේ මේ එතුමාගේ ඔය මේ කාලයානය කියන මේ නවකතාවෙන් මම පාසලන කාලේ කිව්වේ ඒක මේ ඊට පස්සේ ඉතින් ගොඩක් සංකල්ප වශයෙන් දියුණු වුණා විද්‍යාව විවිධ තැන්වල ඔය ක්වොන්ටම් විද්‍යාව වගේ බිහුණාට පස්සේ ඒ පිළිබඳ යම් යම් සාකච්ඡා වලට ආවට කවුරුත් ඒක මේ මේ ඔප්පු කරන්න ගියේ නැහැ කිසි කෙනෙක් ඔප්පු කරන්න ගත්ත උත්සාහයන් තිබුණායි කියලා කියනවා ඒවා සාර්ථක වුණේ නැහැ මං හිතන්නේ ඊට පස්සේ ඒතනද ඒකත් විද්‍යාපත්‍යෙන් තියෙන සංකල්පයක් විදියට එතකොට මේක ඇත්ත වශයෙන්ම සාහිත්‍යික වශයෙන් ආපු සංකල්පයක් හැබැයි මම දන්නවා මේක දැන් දැන් ඔය එක එක බොහෝ වාණිජ කාරණා වලට ඇඩ්වර්ටයිස්මන්ට් වලට පාවා මේ මේක සංකල්පය පාවිච්චි කරනවා නමුත් මේක ඉතාම ගැඹුරු කාරණාවක් විසඳ කරන්න භාවිතා කරන්න පුළුවන් එකක් දැන් මේක මේ රූපකය යොදා ගැනීම බුදුන් වහන්සේ පව කළා දැන් හිතන්නකෝ උන්වහන්සේ ධර්ම දේශනාවක පවත්වනවා පරි බණ කතා තමයි ඒ බණ කතාව අවසානයේ උන්වහන්සේ කියනවා මේ අසවල් අස්සයා වගේ හිටියේ ඔබයි ඒ කාලේ අපිට බෞද්ධ සාහිත්‍යයේම දැන් හම්බුනේ ඔව් අසවල් රජුරෝ ඔබ අතීතයේ මේ අතීත කතා අතීත පුවත් වදාරලා මේ කාලේ හිටියේ ඔබයි ඉතින් දැක්කව එනියන්නේ ඒ වගේම අනාගතයේදී මේ වැඩේ නිසා ඔබ අසවල් බුදුන්ගේ සමයේ ඔබ ප්‍රබල ශ්‍රාවකෙක් වෙනවා ඔබ උපාසකෙක් වෙනවා ඔබ සක්විති රජෙක් වෙනවා ඔය ආදී වශයෙන් අනාගතයද ඒතර හැම විටම මේ කාලත්‍රය සම්බන්ධ කතන්දරේ අපේ සාහිත්‍යයේ සුලබෝ තියෙන එකක් අනිවාර්යයි අපේ සාහිත්‍යයේ සුලබෝ තියෙනවක ඔක වෙනස් සාහිත්‍යවල එහෙම නැහැ එහෙම එකක් කියන්නත් ඕන දැන් අපි ගත්තොත් බටහිර සාහිත්‍යයේ ඒ පැරණි බටහිර සාහිත්‍යයේ ඔහොම ඒව හම්බෙන්නේ නැහැ හම්බෙන්න දැන් තියලා අඩු වැඩි වශයෙන් ටිකක් අපේ බොහොම සුලබෝව තියෙනවා ඒක බොහොම ෂුවර්ට කියන්නේ ප්‍රත්‍යක්ෂයෙන් ඒකත් දැන් බුදුන් වහන්සේ තමන්ගේ ධර්ම දේශනා පැවැත්වීමට උපයෝග කරගත්ත එක විධික්‍රමයක ලක්ෂණයක් තමයි නමුත් ඒක තුළ මෙන්න මෙහෙම යථාර්ථයකුත් තියෙනවා කාලත්‍රි පිළිබඳව සඳහනක් ප්‍රදාන් කිරීම දැන් ඊළඟ කතාව දැන් මේ දවස්වල අපි දඬුමස් නාමානේ ගත්තත් ඔබතුමායි නිර්මාණයක් ගත්තත් දැන් වර්තමානයේ නම් ඔය ටීවී සීරියස් බලන්න ගොඩක් අය ඉන්ටර්නෙට් එකෙන් බලනවා එහෙම නියන්නේ නමුත් මේ දවස්වල ටීවී එකේ සතියට එක දවසක් යන්නේ ඊළඟ දවසෙනකම් බලාගෙන ඉන්නවා මේකේ අර සමහර ජවනිකා තියෙනවනේ කැරකිලා යන ඒවා මේ වගේ දේවල් තියෙනවා එතකොට දැන් මේ වර්තමාන සමාජයේ අපි කතා කරොත් අද ඔය දේවල් පිළිබඳව අපි සොලබෝ අපි සමාජ මාධ්‍ය ජාවල කතිකාවතක් හැදිලා තියෙනවා ඒ කතිකාවත හැදෙන්නෙත් උතනේ මේ කතිකාවතක් නැති කාලෙක එහෙම නැත්නම් මේ තොරතුරු නැති කාලෙක ඔබතුමා මේ වගේ දෙයක් එළියට දාද්දි ආව අභියෝග ටික අර ගවේෂණයේදී හම්බිච්ච තව තොරතුරු ටික ඒ කියන්නේ මේක අලුත්ම දෙයක් නේ එළියට දාන්නේ මෙහෙම භාවනා කරනවා තනියම කුටියක් ඇතුළට යනවා ඊට පස්සේ අර කැරකිලා වගේ තවත් වෙන දැනකින් මතු වෙනවා මෙහෙම අමුතු කතන්දර ටිකක් අංගම් පොරත් එක්ක මේ මේ අභියෝග ටික කොහොමද දැනුනේ කොහොමද විසඳගත්තේ කොහොමද මුණ දුන්නේ ඔව් එකක් තමයි ලොකු උමනාවක් තිබුණා මේ ටෙලිවිෂන් එකේ ආකෘතිය වෙනස් කරන්න ටෙලිවිෂන් නෙමෙයි මේ ටෙලි නාට්‍ය කියන එක බොහෝ ටෙලනාට්‍ය කියන එක ඇත්ත වශයෙන්ම මේ පස්ස කාලෙක අපිට ඇවිල්ලා ඒ ඇවිල්ලත් එකතන පල් වෙමින් තිබුණේ ඒක ඇත්ත වශයෙන්. එතකොට අනික මම විශ්වාස කරනවා මේ මේ තවමත් මේ ටෙලිවිෂන් එකට තමයි ගැඹුරුම දේවල් කරන්න ඕනේ කියලා මගේ අදහස්. ඒක ගොඩක් අය විශ්වාස නොකරන එකක්. දැන් හැමෝම හිතන්නේ බොහොම සරල කාරණා වලින් දමල ගහලා කරන්න ඕන එකක් කියලා ටෙලිවිෂන් එක. මම හිත සලකන්නේ නැහැ. ඒ එහෙම කරන එක යුතුකමක් නැහැ කියලා මම හිතන්නේ. මොකද හේතුව
මේ දැන් සිනමා කෘතියක් නරඹන වේදිකා නාට්‍යයක් නරඹන නවකතා පොතක් කියවන මේ පාඨකයෙකුට අර කලින් කිව්ව ආකාරය මේ මේ රසිකයෙකුට වැඩිය මේ විශාල පිරිසක් විශාල රසික ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා මේ ටෙලි නාට්‍යයක් නරඹන සාමාන්‍ය විශ්වාස කරන දනෝෂ් කරායකට ලක්ෂ 80ක් 90ක් 90ක් විතර බලන අවස්ථාවක් තියෙනවා ටෙලි නාට්‍ය කරායකට. ඒතර මේ කරායකට බලන මේසා විශාල පිරිසකට අපි ඔවුන්ගේ බුද්ධියට සරදම් කරන එක හොඳද? අපි ඔවුන්ව නිකන් බාලගනේ මේ මේ මිනිසුන් කියලා හිතන එක හොඳද? නෑ මම හිතුවේ එහෙම නෙමෙයි. එසේ නොකළ යුතුයි අපි. අපි ඔවුන්ට හොඳම දේ දෙන්න ඕනේ. ඒ නිසා මම හිතනවා මේ ටෙලිනාට්‍ය කාර්යයක් නම් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් නම් රචකයෙක් නම් ඔහු මේ සමාජයට ලොකු වගකීමක් දරන්න ඕනේ කියලා සිනමාකරුවෙකුටත් වඩා. නාට්‍යකරුවෙකුටත් වඩා දෙව කැලේ පැත්ත තියෙන්නේ කවුරුත් කියන ගණි පැත්ත නෑ මම කියන්නේ එහෙම නෙමෙයි මම කියන්නේ ටෙලි නාට්‍යකරුවෝ අතිශය වගකීම් එක් මා විශාල ප්‍රේක්ෂක ප්‍රජාවකට නැත්නම් ඔහුගේ නොකර ඉන්න ඕන. ඉතින් ඔය චේතනාවනේ මට තියෙන්නේ. එතකොට මං හදන්නේම මිනිස්සුන්ව ප්‍රඥා සම්පන්න කරන්න පුළුවන් නිර්මාණයක් මගේ ශක්ති ප්‍රමාණය. ඒතර ප්‍රඥා සම්පන්න කරන්න පුළුවන් දේවල් නිකන් කරන්න බෑ. අර මං ගලින් කිව්වා වගේ ඒක රිසර්ච් එකක් කරන්න ඕනේ. ඒ ආකල්ප වශයෙන් එහෙම අදහස් එහෙම එකක් තියෙන්න ඕන අතර අනික පොඩි නිර්මාණ ගබඩාවක් තමයි තුල තියෙන්නේ. දැන් අපි භාෂාවක් කතා කරද්දී අපේ භාෂා අපිට නොතිබුණොත් හොඳ වාක් කෝෂයක් අපිට අදහස් ප්‍රකාශ කරන්න බෑනේ. ඒ වගේ නිර්මාණ කෝෂයක් තියෙනවා. ඉතින් මම හිතනවා මගේ නිර්මාණ කෝෂය ඇතුලේ එහෙම එබඳු මහා නිර්මාණ දහස් ගාණක් තියෙනවා කියලා. තව දිනම ගොඩක් ඔලි. ඒක එදත් තිබුණා. එතකොට මට තියෙන ඒවා අරගෙන ඒ අදාළ රිසර්ච් එක කරලා විතරයි මගේ ඔළුවේ තියෙනයි ප්ලොට්ස්. ඒක තව ඉන්න බලන්න. ඒක නම් කියන්න බෑ දනෝෂ් කොහොමද ආවි කියලා. ඒක තමයි කියන්න බැරිද? ඒක මම කියන්න කිව්වොත් මම බොරුවක් කරලා වෙනවා. ඒ කියන්නේ මට කියන්න බෑ කවදාද ඒ පහළ වුණේ කොහොමද පහළ වුණේ කියලා. ඒක අර මේ පිළිසඳ ගැනීමක් වගේ ඒක. ඒ පිළිසඳ ගැනීම ආවහම ඔය මගේ චිප් එක දාලා මන් තියාගෙන ඉන්නවා එක අහුගල්ලා. හරි කොහොමද ලියන්න ඕනද සමහර ඩිටෝස් අත් තියෙනවා. එහෙනම් මේ ලියන්න ඕන නම් මම නගර ටික ගාලා අරක් ගත්තාම ඒ ප්‍රස්තුතේ ඉන්නේ එහෙම. හැබැයි ඒවා එන්නෙම මේ මම ජීවිතතර සමාජ ඔබ මා මේ ජීවිතතර සමාජය තමයි මට සපයන්නේ. වෙන කොහොමද මේ? ඒකත් කියනවා. වෙන කොහෙන්වත් එහෙම නෙවෙයි මේ සමාජයේ මේ සමාජයේ එක්ක මම ලබන මගේ අනුවේදනා මගේ දුක ශෝකය කෝපය මගේ විරෝධය ප්‍රකාශ කිරීම නැත්නම් මගේ ආදරය ප්‍රකාශ කිරීම ඒ සියල්ල ඇසලෙන් තමයි ඒක හැදෙන්නේ. ඒ මට ඒ මම ඒ ඇත්තට කරන්නේ මගේ ප්‍රකාශන අත්වසේ ඉව කො පෞද්ගලිකයි. ඒවා සේරම මගේ මම හිතන්නේ එක පැත්තකින් පොදුයි මේ මේ නිර්මාණ ඔක්කොම කළාට මේ හැම නිර්මාණයක්ම මගේ පෞද්ගලික ප්‍රකාශන කියලා මම හිතන්නේ. ඒ කියන්නේ හැඟීම් ටිකද අකුරු උනේ පැහැදිලිව වචන උනේ ඒ වචන තමයි පස්සේ රූප බවට පත් උනේ පත් උනේ. ඒ රූප බැලුව ඒ කියන්නේ ඔබතුමා කරපු ඒ නිර්මාණ දිහා බැලුව නිර්මාණ වලට වශයෙන් තුන බොහෝ දිනක් මම හිතන්නේ අද වැඩසටහන බලනවා. දැන් ඊළඟ ප්‍රශ්නේ එදා ඔබතුමා ඒ වගේ නිර්මාණ කරා. අද ඒ සමාජයමයි ඔබතුමා ඉන්නේ. සමාජයේ තියෙනවා ඒ විදිහටම. එදා බලපු ඇහැයි අද සමාජයේ දිහා බලන ඇහැයි අතර ඔබතුමාට මොන හරි පණිවිඩයක් තියෙනවද සමාජයට දෙන්න? මම සමාජ වලට පණිවිඩ දෙන්න කිසිසේත් කැමති කෙනෙක් නොවේ. සප්පන්නේ සමාජයෙන් පණිවිඩ ලබා ගන්න කෙනෙක් මම. හැබැයි මම දැක්ක දෙයක් තමයි ධනුෂ් අපේ සමාජය මම නිකන් එතන බැලුවා අපි අපේ ජීවිත කාලය ගත්තාම එක්තරාකාරයෙන් ධනුෂ්ලේ පරම්පරාවත් පොඩ්ඩක් අයිති එකට සිදුවීම් ළඟ ළඟ සිද්ධ වුණු මේ මහා දරා ගන්න බැරි තරම් සිදුවීම් ළඟ එක ළඟ සිදු වෙච්ච ජීවිත කාලයක් අපිට තියෙනවා. දැන් අපි ගත්තොත් ඒ 60 දශකයේ 50 දශකයේ ඔය කලින් ගත්තොත් ඒ දැන් 40 ගණන් වල දෙවල් ලෝක යුද්ධයෙන් පස්සේ මං හිතන්නේ ඒ වගේ සිදුවීම් තියෙම එහෙම නැහැ අපිට එච්චර ඉතින් අපේ නිදහස ලැබුණ වගේ දේවල් ආවා. හැබැයි දැන් මම උපන්නේ 1959 දැන් මම ඇත්තටම මම 60 දශකේ 70 දශකේ දරුවෙක් මේ බලන්නකො මොන තරම් දේවල් වෙනස් වුණාද කියලා. අපි කැරලි තාම ත්‍රාසජනක මට්ටමේ කැරලි දෙකක් අපි අස්තේ දැක්කා. සිවිල් යුද්ධයක් අපි මුණ දුන්නා වසර 30 ගණනක්. අපි ඉතින් කාලයක් තිබුණා පාරවල් වල යන්න බෑ අපිට. බස් එක යන්න බෑ. බස් මලමිනි දකින්න හැම වෙලාවෙම අපා මිනි පිච්චන පාරවල් ආයි. ඊට පස්සේ බස් එක යන්න බෑ. බස් එක පුපුරයි කියලා බයයි.
මම රැකියාවට යනවා ඔය මේ මගේ කාර් කියන්නේ මම ඔය දිවිනේ වැඩ කරන දවස්වල අපි වාහන මොනතරම් සරලද කියලා ඒක බැහැනක් අම්ම මොනතරම් සරලද කියලා ඔය පැලියෙට පාලබල ගිහින් යනකොට මට හැම ඉතල ට්‍රැෆික් එකක් ඉන්නවා හ්ම් දැන් මම හිතනවා අද නම් ඉතින් ඔය යන්න හම්බෙන්නේ ඔතන පුපුර රෝග දැන් මට දැන් පාලබල ගිහින් හැරලා දුවන්න බෑනේ කාර් එක රිස්ක් කරන්න බෑ ට්‍රැෆික් එකට ඕ ඉතින් එහෙම උනේ නෑ එහෙම උනේ නෑ මොකරි වාසලාවකට නමුත් මං විතරක් නේ මං කියන්නේ අපි හැමෝම ජීවත් වෙන්නේ එහේ මරණේ අතෝඩ දියාගෙන අම්මලා තාත්තලා ළමයි වෙලෙට යව්වේ බයින් ඉස්කෝලේ යව්වේ බයින් එක එක පවුලේ අම්මයි තාත්තා එක වාහනේ යන්නේ දරුවෙක් කියන්නේ ඔබට මතකද ඒ කාලේ කොළඹ රස්සාවට ගිහිල්ලා තාත්තා ගෙදර යනකම් බලාගෙන හිටිය කාලයක් තිබුණා කාලයක් තිබුණා දැන් ඒ ඒ මගේ එහෙම කාලෙක අපි ජීවත් වුණේ අපි අපි ජීවිත කාලේ ගත වුණේ අපි ජීවත් වුණේ අපි සතුට වුණා හිනා වුණා අනිකුත් ලෞකික දේවල් ඔක්කොම කරා නමුත් මේ මහා ටෙන්ෂන් එක අපි හිටියේ ඒ මේ සම්මේක වෙනස් මේ 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 ජීවිතේ වෙනස් ඒතකොට මේ ජීවිතේ තාම මතක අපි ළඟ තියෙනවා හා එතකොට අපි ඒ ඔක්කොමත් එක්ක අපි යහපත ප්‍රාර්ථනා කරපු ඔය සමාජයේ ඒසේ නොවිය යුතුයි මිනිස්සු එහෙම දුක් විඳින්න ඕනේ නැහැ මනසින් ශාරීරිකව එහෙම දුක් විඳින්න ඕනේ නැහැ මෙහෙම දකින්න ඕනේ නැහැ අපිට මේ ඇවිල්ලෙන මනසිරුරු හා අපිට දකින්න ඕනේ නැහැ අඬන ස්ත්‍රීන් පුරුෂයන් දරුවන් නැතුව අඬන මිනිස්සු අපිට දකින්න ඕනේ නැහැ. දැන් අපි එහෙමනේ අපි තිබුණේ. ඉතින් ඒ ඒ ඒ මං කියන්නේ ඒ ඒ ඒ ඒ යහපත් ප්‍රාර්ථනාවන් එක තමයි කලාකරුවෙක් මොන දේ කළත් කරන්න. ඔහු ගීතයක් ලිව්වත්, කවියක් ලිව්වත්, ඉතිහාසෙ හරිනත් ඒ ඒ හැරි පිටිපස්ස තියෙන්නේ අර කල්පනාව තමයි. ඉතින් මේ මේ මට කියන්න තියෙන්නේ ඒ සමාජයට මට දෙන්න පණිවිඩයක් නැහැ තවසේ. මොකද ඒ ඒ දෙන්න ඕනේ නැහැ මේ සමාජය අරන් තියෙන පණිවිඩ ටික හොඳට වැදී තව සත වර්ෂ ගානකට ඉදිරි සමාජවලට දෙන්න පණිවිඩ මේ සමාජය සතුව තිබෙනවා මේ 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 ප්‍රේක්ෂකයා සතුව තිබෙනවා පණිවිඩ තෝගයක් මම මොන කරන්නද දාපු තව හරි එතකොට අපි පොඩ්ඩක් කරනොත් දැන් අරගෙන කතා කරා අංගම්පොර පැත්තට මේ අංගම්පොර කියන දේ මම හිතන්නේ අර නිර්මාණ ටික එන්න කලින් සමහරක් වෙලාවට ඒ වචනේ නුහුරු වෙලා තිබුණ කාලයක් තිබ්බා අපි දැක්ක කරාටි ජෙට් කන්ඩෝ ඒ වගේ නොඑක් විදේශීය සටන් ක්‍රම තිබුණා ඒවා ඉහළ මට්ටම් වල ප්‍රවීණව ඉන්න පුළුවන් නමුත් මේ දේශීයත්වයේ අපේ අංගම්පොර කියලා සටන් ශිල්පයක් තිබුණා කියලා මේක ඇවිස්සෙන්න පටන් ගත්තේ අර කතාමාලාවත් එක්ක නේද ඔබතුමා කොහොමද මේක අභියෝගයක් වුණ නැද්ද මේක එළියට දාද්දී ඔව් ඒක සම්පූර්ණයෙන්ම ඔබේ ප්‍රශ්න ජාපිකටමයි සිදු වෙනවා අත් වශයෙන්ම මේ අංගම්පොර කියන වචනයක් දැන හිටේ නැහැ කවුරක්වත් මේ එක භාවිතකෙච්ච එක නෙමෙයි anu දැන් මේ චෙල්නාට්‍ය 94 එන්නේ 94 වසර වර්ෂය තමයි මේ මේ විකාශය වෙන්නේ මගේ රිසර්ච් එකම පටන් ගන්න 92 විතර 92 මේ ඒ කාලෙවත් කවුරුත් දැන හිටේ නැහැ මොකද මගේ රිසර්ච් කරන කාලේ මම දන්නවා අහන කිසි කෙනෙක් දන්නේ නැහැ මම අහුවා විද්වතුන්ගෙන් මම අහලා තියෙනවා ගෝහ ගොඩක් අය මම අහුවා මේ මේ මට ඔබතුමාට කොහෙන්ද මේ වචනේ හම්බුනේ මට හම්බුනේ අත් වශයෙන්ම මේ මම මේ ඔය ටෙලිවිෂන් ආයතනයේට වේදා හමිනේ හදුවට පස්සේ මේ අපි අධිපති සුනිල් රත්නායකත් එක්ක මම ලොකු වැඩක් ප්ලෑන් කළා අපි ශ්‍රී වික්‍රම රායසිංහ රජතුමා ගැන මේ ටෙල්ලාටක් හදමු කියලා මේ අපි බ්ලැස්ට් වුණා ඉතින් මම ඒකට රිසර්ච් එකක් කරා ගලා මේ ශ්‍රී වික්‍රම රජු ගැන අර මම අර කීයද මම රිසර්ච් එකක් කරනවා කියලා ඒ රිසර්ච් එක කරද්දී මට අහු වෙනවා තරගදී මේ මේ එතුමාගේ කාලේ තිබිච්ච සටන් පාඨශාලා දෙකක් දැන් මේක හරි අමුති දැන් අපි අහලා තිබුණේ මේ ඉලංගම්මඩු ගැනනේ ඔව් ඉලංගම්මඩුවක් තියෙනවා අතවසේ දැන් ඉලංගම්මඩුවේ සිද්ධවෙච්ච ත්‍රාසජනක ක්‍රීඩා මොනවද ඒකත් මල්ලෝ පොර ගුස්ති ඔය ආදී වශයෙන් වෙන ඒවා ගැන තදහන්න ඕන හැබැයි ඒ අතරේ ඔන්න මට අහුවෙනවා මේ මරුවල්ලේ සුදලිය නමින් ස්කූල්ස් දෙකක් සටන් පාඨශාලා දෙකක් තිබුණා ඈ මේ දෙකම යම් කිසි කණ්ඩායම් දෙයකට ක්ලෑන්ස් දෙයකට ආයිති වෙච්ච මෙන්න මේක තමයි මම එකවර ලොබු දහගන්නේ මොකද්ද මේ වැඩේ කියලා එම හොයද්දි මට අහු වෙනවා ඔය මීගස්තැන්නේ නිලමේ කියලා හිටපු ප්‍රකට උඩරට ප්‍රභූවරේ එතුමා ඒක මේ පාඨශාලාවක අධිපති දුරේ දරුවයි කියලා දැන් මම මීගස්තැන්නේ නිලමේ ගැන හොයන්න පටන් ගන්නවා ඉතින් පොතක් තිබුණා කියලා ආරංචි වෙලා ඒ පොත මම අහුව මේ මොකද්ද මේ මරුනිල ශාස්ත්‍රය කියලා මරුනිල ශාස්ත්‍රය හොයන්න යන මට හම්බෙනවා PAP දරණියගල ශූරයෙන් ලිව්ව පොතක් තියෙනවා සිංහලේ ත්‍රාසජනක ක්‍රීඩා කියලා. මම කෞතුකාගාරයට ගිය වෙලාවක ඕක මෙලදී අරගන්න. හැබැයි ඒක සම්පූර්ණ නැහැ. ඒක ඇවිල්ලා එතුමා ලිව්ව ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනය. ඒ අඩුපාඩු නිසා මම කොහරි මට මතක නැහැ ඒක නම් කුසලියට ගත්තා යන්නේ මම කොහෙන්ද හොයාගත්ත ඔය ඉංග්‍රීසි පොත. ඒකේ නම
දැන්නේ කියලා මෙතුමාගේ රුසු ලොකු රිසර්ච් එකේ ආ ඒ පොතේ නම මේ සම් සිංගල් කම්බටිව් ෆීල් 5 10 ඉක්විටි ගේම්ස් කියලා. ඒක තමයි සුභාග් විස්තර දෙන්නේ. ඒකේ අර මම හොයන සැටම් පාඩශාලා ගැන සඳහන් වෙනවා විතරක් නෙමෙයි. අංගම්පොර අංගම්පොර එහෙම නැත්නම් අංගම්පොර අංගම්සට මේ ආදි වශයෙන් දේවල් මේකේ. ඒ තමයි රිසර්ච් ඒතර ඇත්තවසෙම රිසර්ච් මුලින්ම කරපෙක්කලා එතුමා. තව හිතවත් තියෙනවා ඔබ දන්නවා එතුමා මේ පුරාවිද්‍යා කොමසාරිස්වරයෙක් අපේ රටේ හිටපු ඒ වගේම එතුමා සටන් කරුවෙක්. ජූජිට්සු ශිල්පේ නිපුණෙක් එතුමා. ඒකත් ඒ වාසියක් තියෙන. අපි බොහොම පරණ ලේකේ ඔහෙමයි නෙමෙයිනේ. දැන් මෙහෙම මේ වැඩේ දාලා ලේකේ උත්තරින් ඉපැ. එතුමාට තිබි එතුමා සටන් කරා. එතුමා මම හිතන්නේ තරුණ ක්‍රිස්තියානි සංගමේ හරි කොහේ හරි මේ මේ සටන් මේ ජූජිට්සු කියන ජපනිස් සටන් ක්‍රමේ එක මේ නෙලෙච්ච කෙනෙක්. ඒ නිසා වෙන්න ඕනේ එතුමා ඒක උනන්දු වෙන්න යන්නේ. හැබැයි ඒකෙත් මට අවශ්‍ය ප්‍රමාණයට තිබුණ නැහැ. දැන් මම වහම ඔන්න ඕක තමයි මේ මේ රිසර්ච් එක හොයන්න. පස්සේ ශීක්‍රම රජුරෝ ගැන හැවි පැත්තක තියලා මේක හොයන්න පටන් ගන්නවා. ඒ ප්‍රතිපලය තමයි දඩුබස්නාමානේ. දැන් අපි කතා කර කර හිටිය ඒ දේවල් සම්බන්ධව මේ නිර්මාණ සම්බන්ධව දැන් ජයන්ත මහත්තයා මට එකතැනකින් දැන් ගැටලුවක් එන්නේ මේ සියලු දේවල් ඔබතුමා මේ රිසර්ච් එක කරද්දී අර ගිහිල්ලා ගම්මුන් ගාවට ගිහිල්ලාද මේ විස්තර ටික හෙව්වේ අපිට කිව්වනේ ඔය කතාව කොතනින්ද පටන් ගත්තේ කියලා. ඒතර දැන් නිර්මාණ කර අපි දන්නවනේ මේක ඇඳුමේ ඉඳන් මේ සියලු හැඩතල පසුතල නිර්මාණය මේ සියලු දේවල් හරි අභියෝගයක්නේ. එතකොට එවකට සමාජයේ තිබෙන්නේ නැති සංකල්පයක් තමයි ඔබතුමා මේ දෙන්නේ. එතකොට මේකට ඔබතුමා චිත්‍ර රූප මවාගෙනද මේවා නිර්මාණය කරේ නැත්නම් ඇත්තට මේ දේවල් හෙව්වද කොහොමද මේ දේවල් ඔව් එකක් තමයි අර මේ මුලස්ස කීපයක් ලැබුණා. ඒ කියන්නේ ඔය ඇම්බෙක දේවාලයට ගිහිල්ලා ඒ වගේ තිබෙන සමහර ඔය රූප සටහන් ආදී වශයෙන් ඊළඟට ඔය මේ පරණ ඔය මේ මේ ඔය ඔය දියකච්චි වල එහෙම නැත්නම් ලේන්සු වල හෙප්පු වල ඔය රූප සටහන් තිබුණා මේ සමහර ඒවා. ඒවා සමහර අංගම්පොරම නෝනත් ඒ පැරණි සටහන් ක්‍රමයේට. හැබැයි ඔය ඔබ අහපින්ද කියන්නේ අර ඔය අංගම්පොර ශිල්පී අදත් ඒ පාවිච්චි කරන ඇඳුම නම් හොයාගත්ත කෙලින් මේ වගේ ඔය මේ ඒ කාලේ තිබිච්ච පරණ ලේන්ස් වගේ එක තිබුණා ඒ සටහන්. ඒක 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 ඇඳුවේ දියකච්චි කියලා. එතකොට අර මේක ඔය බඳින කළු පටියට කිව්වේ ඔට්ටු කච්චි කියලා. එතකොට මේ ඔය උඩට කාලේ ව්‍යවහාර කරපු භාෂාව. මත දැන් ඒක දීප්තිමත් නවදී උඩට යුගයේ තමයි. ඉතින් මේ නිසා මම උඩට රාජධානී බොහෝ තැන්වල ඇවිද්දා. අත් වශයෙන් මේක දන්න දන්න ඒක මට වාසිකුත් තිබුණා මම මේ එතකොට මම දිවිනේ ඒ කාලේ මම විශේෂ කතුරුවරය වශයෙන් හිටිය විරපොත්පතේ. ඉතින් මේ අර ලංකාව පුරාම අපි ඉන්නවනේ මේ මේ වර්තාකරුවන් මේ ප්‍රාදේශීය වර්තාකරුවන් ඔ ඒ ගොඩ දෙනෙක් මට උදව් කළා. ඒගොල්ලෝ දන්න බොහෝ බොද ඒ හොඳ 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 තැනක් නේ. ඒගොල්ලෝ දන්නා ඔයගේ කියන කොහෙද ඉන්නේ ආදී වගේ. ඒ කියපදේ මට උදව් කළා. මම ඔය විශේෂයෙන් ඔය මාතලේ ළඟට ලග්ගල ඔය නුවර ඔය ඔය ආදී වගේ මේ 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 පිළිවෙතලාව මේ 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 බොහෝ තැන්වල රණමුරිය වගේ ප්‍රදේශවල එහෙම ඇවිද්දා. මේ ඔය ශාන්තිසනායකත් වගේ ටෙලිවිෂන් එකේ නිෂ්පාදක කළමනාකරුත් එක්ක. ඉතින් ඒ නිසා මේ හැබැයි ඒක ඔක්කොම සාර්ථක වුණා කියන්නත් බෑ. ඒ හුඟක් අය දැනන් හිටියේ නැහැ සමහරු තමන් මෙහෙම එකක් දන්නවා කියලත්. ඒ ලැබිච්ච තොරතුරු එක ගිහලා කතා කරපුවාම සමහර අය අංශභාග රෝගයකට ගොදුරලා හිටියේ. يعني සමහරට යාගේ පුතා දන්නේ නැහැ තාත්තා මේක දන්නවා කියලා සමහර අවස්ථාවල. ඉතින් ඒවා ඊළඟ කියන්නේ ඒ අවසාන සටන් පුරුක වෙන්න පුළුවන් પરම්පරාවක ඒගොල්ලෝ ඔක්කොම දන්නේ නැහැ. හැබැයි මේ ඔය දැන් ඔය අංගම්පොරවල නිලසාස්ත්‍රය දන්න කීප දෙනෙක් හම්බුණා. ඒගොල්ලෝ මං හොයාගෙන ඉන්නකොට පුදුමයටපත් වෙනවා කොහොමද මම මේක ඒක අහන්න ඉන්නේ කියලා. එමේකුත් තියෙනවා. ඊළඟට ඔය මේ මෝදර වත්තල වගේ ප්‍රදේශවලත් ගියා. එතෙන් දකුණටත් මං ගියා. හැබැයි මං ඒ තේරුම් ගත්ත එකක් තමයි දැන් ඔක උඩරටින් මෙහාට වෙන්න වෙන්නම ගොඩක් අය පටලෝගෙන හිටියා. ඔය චීනට කියලා හදන් ක්‍රමයක් තියෙනවා තිබුණා ඉතින් තාම තියෙනවා. මම මේ කේත කාලේ ව්‍යාප්තව තිබුණා. ගොඩක් අය පටලෝ ගත්ත මේ ගංගම්පොරයි කියලා චීනටි. මම ඒගොල්ලන්ට පැහැදිලි දුන්නේ නැහැ. මම හොයන්නේ ඕක නෙමෙයි. ඔකත් එක සරක් ක්‍රමයක් තමයි. හැබැයි ඉතින් ඔය ගැන නෙමෙයි මේ තියෙන්නේ කියලා. මේ ඒ නිසා මේ හැබැයි ඒක වත්තලද මට හම් වුණා. මාත්‍යෙක් නිමල් පෙරනා වගේ මට නම් මතක. මේ එතුවා මට වැදගත් කාරණාවක් කිව්ව විතරක් නෙමෙයි. මම මේ කිව්වහම මිනා වෙලා දෙන්නකො මගේ අත පොඩ්ඩක් මෙහෙම කමන්න දැල්ලුවට කියලා මං කවන්නේ නැහැ කියලා. ඇල්ලුව ඇල්ලිල්ලක් වාව නිකන් අතවසේ මම නිකන් මට කල දාන්න වෙයි ගියා. එනිලක් ඇල්ලුවම ගඩක් ගාලා මේ අද්දි කියලා මෙහෙම ඇල්ලුව තල වැඩ බෙවට දැන්.
මේකලක ඉතින් මෙහෙම ඇත්ත මේක මෙහෙම තියනවා මෙයාගේ මේ වගේ මම බලන්න පෙන්නන්න තමයි ඒ දෙ කරේ ඔය යා යමක් දන්න බව කිව්වා හැබැයි එයාත් කිව්වා ඉතින් මේක එයාටත් ඒ ඒ උඩට බේස් එකකට තරක් තිබුණා එයාගේ 100 කට කර කවුරු හරි හොම එහෙම ආපු එකක් ඒක එයාගේ ප්‍රසිද්ධ ඒ හැබැයි අය ප්‍රසිද්ධ කළෙත් නෑ මේක දන්නවයි කියලා මේ වැඩ පෙන්නන්න කියන්නේ නෑ පුළුවන් ඒගොල්ල කවදාත් ඒක ස්වභාවය මේක තමයි අගම්පොර හරි ශිල්පීන් කවදාවත් ඒක පෙන්නන්න ගියේ නෑ ප්‍රදර්ශනය කරන්න ගියේ නෑ එහෙම උත් තිබුණා ඉතින් ඒ නිසා ඔහොම එකතුවයි බොහොම හරි අමාරුවෙන් ඉතාම දුෂ්කරව මහා වැරවෑයමින් මේ හොයාගත්ත කරුණු තමයි ඒ අතර මට ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්තය දවස මට ඒ කාලේ මේ මගේ මිත්‍රයා මට හොයලා දුන්නා මේ වැදගත් පොතකුත් තව ඒකත් මේ පුස්කොළ පොතකුත් නොවන අභ්‍යාස පොතකුත් නොවන අමුතු පොතක් ඒක පුස්කොළ සුභාවිද වෙන 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 පත්තිරෝ කලිපයක් එහෙත් යම් කාරණාවක් තිබුණා මේ ඉතින් ඔය ආදි වශයෙන් මේ මේ ඊට අමතරව සමහර මගේ ඥාතින්ගෙන් ආරෙන් මෙන්න සුදව හම්බුණා සෑහෙන කාලයක් මට මේකේ අර ටෙල්ලන්ට හදන එක පැත්තක දාලා මේ කරුණ හැන්න මම හුඟක් කාලයක් මට ගත වුණා ඒ තෝසේ ඒ කියන්නේ දඬුබස්නාමානේ හෝ මෙන්න නිර්මාණවල කිසිවක් තියෙන හිතලුවක් නෙවෙයි හිතලු නෙමෙයි හිතලු නෙමෙයි හිතලුවක් නෙමෙයි හැබැයි මම එකතු කරපු කාරණා සමහරට මම මට ප්‍රමාණවත් නොවුනාම සමහර සටන් ප්‍රහාරවල නම් එහෙම මේ බැරුණා මම යොදපුවා තියෙනවා ඒවද සමාජගත වෙලා තියෙනවා මේ මම එකට ගැලපෙන්න සමහර හිස්තන් පෙරවි මම කළා තියෙනවා නිර්මාණයේදී මගේ ප්‍රබන්ධයනේ දැන් අනික ඇත්ත වශයෙන්ම මට වුණේ දනවස්සාමානේ හතර මේ අටන් ක්‍රමයක් ගැන කියන්න නෙමෙයි මේ මම මේ කියන කතා පුව තමයි ඔබට කලින් කිව්ව ප්‍රස්තුතයේ ප්‍රකාශයට පත් කිරීම සඳහා මේ ඕන කරන ටූල් එකක් ඉදිරියට පාවිච්චි කරන්න එක. හැබැයි ටූල් එක හරියට පාවිච්චි කරන්න ඕනේ. ඒකයි මම උත්සාහ කළේ. දැන් අපි ලෝකේ දකිනවා ලෝකයේ එක එක නිර්මාණ බිහි වෙනවා. මම කියන චිත්‍රපටයක් ගත්තොත් එහෙම සමහරක් වෙලාවට මීට අවුරුදු 30කට 20කට කලින් නිර්මාණය වෙලා තියෙන චිත්‍රපටි අද වර්තමානයේ සමහරක් විට සැබෑ වෙනවා. සමහර කෙනෙක් මේ වසංගතය පිළිබඳ නිර්මාණ වෙච්ච ඒවා හරි එහෙම නොඑක ආකාර චිත්‍රපට නිර්මාණ වෙනවානේ. මම ඒ වගේ නිර්මාණකරුවෙක් ඉදිරියට නම් ඔබතුමාව මේ දකින්නේ ලංකාවෙ ඉන්නේ. එතකොට එතනින් අපි ඉස්සරහට කතා කරොත් ඉදිරියේදී දැන් අපි අතීතය ගැන කතා කරේ ඔබතුමාගේ නිර්මාණ එන්න නියමිත නැත්නම් ওই ගවේෂණයේ තුල තියෙනවද ඉදිරියේ සිදුවීමට අපි 2050 වගේ ගමුකෝ මේ ඉදිරි කාලය තුල එහෙම දේවලුත් ওই ගවේෂණයට අන්තර්ගතද ඇත්තරම තියන මම ඇත්තම කියන්න මම නිර්මාණයක් ලිව්වා අපි ගෙදර කට්ටිය දාලා මේ ධර්මස්කන්ධ කියලා එක තනි කර මේ කොරෝනා සිටුේෂන් එක වගේ සිටුේෂන් එකක් මේ කොයි කාලෙද ලිව්වේ මේ ලිව්වේ 2000ට කලින් 2000ට කලින් මම ඒක ලිව්වේ ඒක ලියන්නුනේ ඇත්ත වශයෙන්ම මේ ඔය ප්‍රොජෙක්ට් එකක් තිබුණා ස්වීඩන් වලින්ද කොහෙද අපිට මේ ලංකාවේ සිනමා කරුවන් කීප දෙනෙකුට ආධාර දෙනවා කියලා ජාතික චිත්‍රපට සංස්ථාව තමයි ආරාධනාවක් කළේ අපිට. ඒක ඉදිරිපත් කරන්න කියලා මේ ඒක මේ ඉංග්‍රීසි. ඉතින් අපි මේ මම ඒක සිංහලෙන් ලියලා මේ ආචාර්ය පීසිරි විජේසේකර එතුමා ඒක පරිවර්තනය කළා ඉංග්‍රීසි භාෂාවට. ගලේක හොඳ තාම ප්‍රශස්ත මට්ටමක තියෙන කෘතියක්. හරියට මම එතුමාගේ මාර වැඩක් කියලා. ඒක තනි කර තිබුණේ මේ 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 කොරෝනා වගේ සිටුේෂන් කොරෝනාගේ නම දන්නේ නැහැ. තනි කර මේ බෝවෙන් රෝගයක් පිළිබඳ කතන්දර නැහැ. ඒ ඔබතුමා කාල තරණය කරලා තියෙනවා. තනි කර බෝවෙන් රෝගයක් නම නැහැ. ඔව්. ඒ ප්‍රොජෙක්ට් එකේ කරුන්නේ. දේ ඔය කියන එක හරි. මට එක මතක්ුනේ මේ 2000ක් කලින් ඉතර මෙහෙම වසඟයක් තිබුණේ නැහැ. ඒකේ ලක්ෂණයක් තිබුණේ නැහැ. එතකොට පැහැදිලි වෙනවා අත්‍රම ජයන්ත මහත්තයා මේ හරි නිර්මාණකරුවෙක් කියන්නේ අතීතය අනාගතය මේ හැමතැනම ජීවත් වෙන්න ඕනේ. ඔව් නිර්මාණකරුවෙක් කියන්නේ යම් කිසි ආකාරයකින් තුන්කල් දක්නා කෙනෙක් තමයි. එහෙම එහෙම විය හැකි විය හැකි මොකද එයා වින්න අර මේ සමාජය පිළිබඳව සමාජයේ මිනිසු පිළිබඳව තියෙන සංවේදීකම නිසාම තිබඳු ඥාන ධාරාවක් යට එන්න පුළුවන් දැන් ජනමාත තව දැනකදී මේ ප්‍රඥාව මේ සමාජයේ තිබ්බ අර ප්‍රඥාව මූලික වෙච්ච ක්‍රමයේ එක්තරා විදිහකදී අපි යටත් විජිත කාලවලදී වගේ නැති වෙලා ගියානේ අපි මිනිසුන්ට ඔක අමතක වෙලා ගිහිල්ලා වෙනම සංස්කෘතියක් ඇවිල්ලා වෙනම සිස්ටම් එකක් ඇවිල්ලා නේ ඔක දැන් හුරු වෙලා තියෙන නමුත් අපිට දැන් තේරෙනවානේ අපේ අතීතයේ අපි හෙළයව ගත්තොත් මේ ප්‍රඥාවන මුල් තැන දීලා ආධ්‍යාත්මයේ මුල් තැන දීලා එහෙම ජීවත් වෙච්ච පිරිසක් ඉන්නේ එතකොට මේ රිසර්ච් එක තුල අපි බුදුදහමත් එක්ක ගත්තොත් මේ ආධ්‍යාත්මයේ එහෙම නැත්නම් මේ ප්‍රඥාවට මූලිකත්වය දුන්න බුදුදහමත් සම්බන්ධ වෙච්ච කරුණු කාරණා පුදුමාට මුණ ගැහුණාද මට හැම විටම මුණ ගැහුණේ බුදුදහමට සම්බන්ධේවම තමයි ඒකට හේතුවක් තියෙනවා මම තනිකර අපේ රටේ සංස්කෘතිය විශ්වාස කරන්නේ විතරක් නෙමෙයි ඒ සංස්කෘතියෙන් තොරව මට ජීවිතයක් නැහැ කියලා හිතන කෙනෙක් මගේ ජීවිතේ ගැටගහලා තියෙන්නේම අපේ රටේ සංස්කෘතිය එක්ක
එතකොට අපේ රටේ සංස්කෘතිය ඊටාම ඔබ දන්නවා ඊටාම දීර්ඝකාලික එක සෙල්ලමක් නෙමෙයි. මේක මහා දීර්ඝකාලින වැඩිච්ච ඒ මුළු සංස්කෘතියේ තර ප්‍රඥා ධාරාව. දැන් පුදුම කියන්නේ දැන් අපේ රට අසල තිබෙන රටනේ මේ මහා ಭಾರತේ ඉන්දියාව. ඒ ඉන්දියාව කියන්නේ ඇත්ත වශයෙන්ම මේ ශාස්ත්‍රූරුම් බිහි කරපු මහා පුදුමාකාර මහා මහා ඥාන ගබඩාවක්. මේ ඥාන කෝෂයක් අර සමහරු කියනවනේ මේ මේ ඉන්දියාවට විතරයි ලෝකේ ඉරපෑවුවේ කියලාත් එහෙම සමහරු ඒ තරම් මේ උත්කර්ෂයට නැගෙනවා මේ සමහරුන් මේ කියන්නේ ඒ තරම් ප්‍රඥාවන්තයෝ දාර්ශනිකයෝ තාපසයෝ අරගොල්ලෝ මේ ජීවිතය ප්‍රශ්න කරපු අය මහා මහා ඉතින් බලන්න පුදුමේ කියන්නේ ඒ වෙන්න ඕනේ ඒකේ බලපෑමට නතු වෙච්ච කොටසක් ඉන්න එක නෙමේ එහෙම නොවි ඊට නොදෙවිනි ප්‍රඥෝ දර්ශන චින්තන රටාවන් කොහොමද මෙහෙ තිබුණේ ඒක මහා පුදුමයක් මේ කුඩා රටක රටේ කුඩා වීම හෝ ලොකු වීම පස්සේ කොද්ද නැේද ඒකට දැන් අපි ගත්තොත් සාමාන්‍ය සමාජ විද්‍යාඥයන්ගේ මතයක් තමයි ඒක ඒක වෙන්න බෑ කුඩා රටවල මොකද මේ ජනගහනය සහ විවිධ අද්දැකීම් විවිධ මනුෂ්‍ය කණ්ඩායම් ජන වර්ගම ගත්තොත් කොච්චරද ඉන්දියාව කියලා ගත්තොත් එහෙම තැනක ඒ වගේ දේවල් වෙන්න පුළුවන් හැබැයි මේ වගේ කුඩා රටක කොහොමද නෑ ඒකෙත් ඒක 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 වැරදි මේ අපේ මේ කුඩා රටෙත් සමහරට ඉන්දියාව අභිභවා යන සමහර කාරණාවලදී මහා ප්‍රඥාවන්තයන් හිටියේ ඒ නිසානේ බුදුදහම ඉන්දියාවේ බිහිවෙච්ච බුදුදහම අපි රෝපණය කරගන්නේ ඒ දැන් බිහිවීමනතලා බුදුමයි නේ මේක රෝපණය කරගත්තායි අද වෙනකන් පැවැත්ම තියාගෙන යයි ඒක අපිට හරියන මේක හරියන මේක අපි අහුණා අපි ඒක තියාගත්තා ඒකෙන් අපි ජීවිතේ අපි ඒකෙන් ලබා නොගත්තේ මොකද්ද අපි ආත්මීය ජීවිතේ පවණක් නෙමෙයි ආධ්‍යාත්මික ජීවිතේ පවණක් නෙමෙයි අපි ඒකෙන් ලබා ගත්තේ අපි භෞතික ජීවිතේ සාර්ථක කරගත්තේ ඒ නිසානේ අපි භෞතික ජීවිතේට පොළොව සකස් කරගත්තේ ඒක උඩ අපේ දේශපාලනයට ක්‍රමවේද හදාගත්තේ ඒක උඩ. අපේ වෙදකම, අපේ කෘෂිකර්මය විතරක් නෙමෙයි අපේ හුස්ම ගන්න විදිහ පාව අපි සකස් කරගත්තේ ඒක උඩනේ. ඉතින් ඒ නිසා මම හිතනවා මේ බුදුදහමෙන් තොරව අපිට ලෝකේ හැම සමාජයක්ම එහෙම තමයි. මේ ලෝකේ තියෙන සියලුම සමාජ ආගමික සමාජ. ඒ බටේරත් එහෙමයි. බටේර කියන්නේ පට්ට ආගමික සමාජයක්. හරිද? ඔය කියන භෞතික මගුලක් නැහැ බටේරත්. ඇමරිකාව ගත්තත් අද මොකද්ද කියන්නේ? ඉතල දිව්‍යන්ට යාඥා කළා ඕන මේ ඕනේ තරක් ඕනේ මේක පටන් ගන්න. හරිද? අවසානයේ කියන්නේ දේවදී ස්තුතිය වේවා කියලා. නැද්ද? මොකද්ද කිව්වේ 911 ගහපු වෙලාව මේ බුෂ් ආසර උස්සලා කිව්වේ. ආ? දේවයන් වහන්සේ කියලා පටන් ගත්තේ කතන්දරේ. හරිද? ඔක්කොම සමාජ ආගමික සමාජ. හරිද? කයි එකවට. එයා අපිත් එහෙම තමයි. හැබැයි අපි ආගමික සමාජයකට අමතරව අපි දාර්ශනික සමාජයක් වෙනවා. ඉන්දියාවත් එහෙම දාර්ශනික සමාජයක් කියන්නේ නේ. ඒක දාර්ශනික ඒක ඉන්දියාවත් ආගමික සමාජයක් වුණාට ඒක දාර්ශනික සමාජයක්. එතනදි වෙනසක් ගන්නවා. එතන වෙනසක් ගන්නවා. හැබැයි අපි කොහොමද අර දැන් ඉන්දියාවෙන් ගන්න ඒවා ගත්තෙත් වෙනස් කරගෙන. දැන් ධර්මයේ වෙනස් කරන්න ගත්තා කියලා මම කියන්නේ නැහැ. නමුත් ධර්මයේ ස්වરૂපයන් අපි වෙනස් කරගත්තානි. දැන් අපි හොඳ උදාහරණයක් ඔබට මම කියන්නම්. ගන්නක බුදු පිළිමේ. දැන් ඉන්දියානු බුදු පිළිමේ හරි ලස්සනයි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔය අපි ගත්තෝ මේ මොනවාද? මේ ඉන්දියානු මේ මතුරා ශෛලිය ඔය ගාන්ධාර ශෛලිය ඉතින් අපි වෙනස් නේ අපි අවකන පිළිමේ අවකන දරන්නේ මේ සමාධි පිළිමේ දැන් ඔව් අවකනත් හරි දැන් සමාධි පිළිමේ කියන්නේ ඉන්දියන් බුදු පිළිමයක් නෙමෙයි ඒ අපේ ගල් වඩුවාගේ අපූර්ව නිර්මාණයක් ඉතින් මේ බුදු පිළිමේ පහ වෙනස් කරගත්තා අපි ඒක වෙන වැඩක් ඉන්දියානු මහා පුත්‍රයා ශ්‍රී නේරුතුමා මොකද කියන්නේ එතුමා සිරගතව ඉන්නකොට එතුමායි කුටි සවි කරන් හිටිය පින්තූරයක් ඒ අපේ සමාධි බුදු පිළිමේ පින්තූරේ. දැන් ඒ කියන්නේ මේ ඒක මම කියන්නේ ඒවා සුළු කාරණා නෙවෙයි. බොහෝ අය හැලුවට ලක් කරන, හිනාවට ලක් කරන මේ කාරණා බවට පත් කරලා තියුවා. ඒ ජීවිතය තමයි අපි මෙහෙම අරන් ඇවිල්ලා තියෙන්නේ. මේ මොන මට්ටමින් හරි තාම මේ වැටෙන්නේ නැතුව ඉන්නේ. ඒක නිසා ඒකට බයිනවා තමයි. ඒක නිසා තමයි මේ ඉන්නේ. මොන හොදයක් තියෙනව එතන. මොන හොදයක් නෙමෙයි. තිබෙන මහමුදේ ඒක තමයි. මම හිතන තාම. තවමත් අපිට තියෙන ලොකුම ශක්තියත් අපට බලාපොරොත්තු තබාගත හැකි දේත් එපමණයි. අනාගත පරපුරට ඔබතුමාට දෙන්න තියෙන පණිවිඩය අපි ප්‍රඥාව පැත්තෙන් ගත්තොත් මට කියන්න තියෙන්නේ මේ ප්‍රඥාව
අපි ලියලවන්න ඕනි. මේ ප්‍රඥාවට අපි පොර දාන්න ඕනි. අපි මේක වෙනස් කරගන්න එහෙම නැත්නම් මේකත් එක්ක අරගල කරන්න ආවට කමක් නැහැ සමර්ථයෙන් ඔලේක වෙනස් කරගන්න එක ප්‍රශ්න කරන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රශ්න කරන්න පුළුවන් එකක්. හැබැයි අපි ඒකට හානියක් වන්න දෙන්න හොඳ නැහැ කවදාවත්. අපි දිවි දෙවෙනි කොට ඒ අරගත යුතුයි. මං ඒ පරම්පරාවට කියන්නේ ඒ පරම්පරාව දිවි දෙවෙනි කොට තමන්ගේ ඊළඟ පරම්පරාව වෙනුවෙන් ඒක රැකදී යුතුයි. අනිවාර්යයෙන්. හරි අපි බොහෝ දේවල් කතා කරා. අවසාන ප්‍රශ්නයක් තියෙනවා. මේක මම ඔබතුමාගෙන් අහන්නේ මේ නිර්මාණකරණයේ ඉන්න එහෙම නැත්නම් මේ දැවැන්තයක් විදිහට ඔබතුමාගෙන් අහන ප්‍රශ්නයක්. මේක මේ සියලු ප්‍රජාවට සමානව එක තැනකට විතරක් මම ලඝු කරන්න නැතුව අහන දෙයක්. ඔබතුමා හිතන විදිහට ආදරය කියන්නේ මොකක්ද? මේ කලාව තුළ එහෙම නැත්නම් මේ සාහිත්‍ය තුළ ඔබතුමාට දැනෙන විදිහට ආදරය තුළින් සමාජයට පණිවිඩයක් දෙන්න තියෙනවා මොකක් හරි. ඒ කියන්නේ මම ඔබතුමාගේ හදවත හරි කලාත්මකයි කියලා මම දන්න හින්දා මම මේක අහන්නේ. අපි කතා කරපු එකේ සම්පූර්ණම වෙනස් එකක්. හරි හරි. දැන් අත්ත වශයෙන්ම මම හැම දෙයක්ම ආදරය තුලින්ම තමයි ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. මොකද ආදරය තරම් දර්ශනය ප්‍රකාශ කළ හැකි විරත් මානයක් නැත. ආදරය තමයි මිනිසුන් හොඳටම තේරෙන එක. ආදරය කියන්නේ වෙන භාෂාවක්. දර්ශනය තවත් භාෂාවක්. හැබැයි දර්ශනයේ භාෂාවන් හොඳටම පරිවර්තනය කළ හැකි ආදරී භාෂාවට පමණයි. අපිට කියන්න තියෙන ඇත්ත වශයෙන්ම මේ ආදරය රැක ගන්න ඕනම දෙයක් ආදරයත්. ආදරයත් ලියලවන්න ඕන දෙයක්. ආදරයත් දෙකක් පළවෙන එකක් නෙමෙයි, ඒක පොර දාන්න ඕන එකක්. එකම ඒකට කරුණාව, මුදිතාව, ප්‍රඥාව මුසු කරන්න. එහෙම නැතුව ආදරේ පවත්වා යන්නත් බැ. සරව සම්පූර්ණ වෙන්නේ එතකොට අපුලින් එතකොට. හරි. මම හිතන්නේ අපි සාකච්ඡා ගොඩක් දේවල් කතා කරා. හැබැයි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාගේ මේ කාර්ය බහුල ජීවිතය තුළ අපිට වෙලාවක් දුන්නා, ඉඩක් වෙන් කරලා දුන්නා, මේ ගැන රටට ලෝකයට දැනුවත් කරන්න ඔබත් මාත් රසවින්ද ඒ නිර්මාණ ගැන මෙතුමත් එක්ක මේ විදිහට කතා කරන්න මම හිතන්නේ මාත් පින් කරලා තිබුණා, මාත් වාසනාවන්ත වුණා. මෙහෙම ප්‍රශ්න අහන්න ඒ නිර්මාණ කරේ කොහොමද කියලා අහන්න ඒ තොරතුරු ඔබට ලබා දෙන්න. එහෙමනම් ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. නැවත වතාවක් අපි මුණ ගැහෙමු. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන් දරසත් බොහොම ස්තුති. මෙබන්ද සදහමට ආරාධනා කළාට.